අයුබෝවල්. සේවාදායකයා සමග සම්බන්ධතාවේ පවත්වා ගැනීම මොදියුලේ යටතේ. අපි පසුගිය සදිවල කතා කරා සංනිවේදනය ස සනිිවේදන කුසලතා දියුණු කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අද අපි හතරවිනි පාඩම පටන්ග නිද්දිී අපි කතා කරන්න යන්නේ ගැටුම් විසඳීම සම්බන්ධව. මෙතැන් සිට පටන්ගන්නා පාඩම්මාලාවේ, අපි විවිත අවස්ථා ජීවිතයේදී මුහුණ දෙන උදාහරණීට ගනිමින් කතා කරලා බලමු කොහොමද අපේ සං්‍යිවේදන කුසලතා මෙම අවස්ථාවන් සඳහා ප්‍රෝජනවත් ලෙසර් භාවිතා කරන්න කියලා එනම් අදපාඩමේ අපි කතා කරන ගැටු විසඳීම සම්බන්ධවවිීමමසා බලමුෝ පි ගැටමක් කිව හම හැමවෙලායම හිතන්නේ ලොකු පැරෑරුම් ප්‍රශ්යක් එතන තියෙනවා කියලා. නමුත් බොහෝ අවස්ථාවලදී ඔබ සේවා සපයන්නෙකු ලෙස. ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටුම්කාරේ අවස්ථාවන් තමයි ඔබබට නිසි පරිදි සේවාව සපයා ගැනීමට නොහැකිවීම. එසේත් නොමැතිනම්. ඔබහා ඔබගේ සේවා ලාබයා අතට ඇතිවන්නා වූ ගැටුම්වීමට පුළුවන්. මේ තමයි බහුලෝම අපිට දකින්න ලැබෙන ගැටුම්. ටම කියන්නේ මොකක්ද කියලා අපි සරලවම විමසා බැලුවොත් ඔබට පැහැදිලි කරන්න පුළුවන්දේ තමයි පුද්ගලේ දෙ දෙනකු හෝ කීප දෙනෙකු අතර සිද්ධ වෙන්න පුළුවවා නොගැලපීන් සම්බන්ධයක් එසේ නොමැතිනම් අපිටය හඳුන්වා දෙන්න පුළුවන් කටයුතු කළ යුතු සහ විසදාාගතයුතු හෝ ජයගතයුතු අත්‍යවශ්‍ය තත්ත්වයක් කියලා මෙහිදී වචන කීපයක් මතියන ඔබේ අවධානය යොමු කරන්න ඕනේ කයුතු කළයුතු එහෙන පළවෙනිදේ තමයි ගැටුමක් තියෙනවා නම් එ අපිට අමතක කරලා ඉවතලා නොසලකයහැරඉන්න බෑ. ඒ කටයුතු කළ යුතු අත්‍යවශ්‍ය අවස්ථාවක්. ඒ වගේම දෙවනිදේ තමයි ගැටුමාක් කියන්නේ විසදාගතයුතු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්ට විසඳමාක් හොයන්න ඕනේ. එසේත් නොමැතිවුණහොත්මකද වෙන්න අපේ ගැටලුව තවතාව ලොකුවෙලා ප්‍රශ්නය බැරෑරුම් වෙනවා. ඒ වගේම ඊළඟදේ තමයි ජයගත්ත යුතු. ඒ කියන් අපි ඕවකම් කරන්න ඕනේ මේ තියෙන ප්‍රශ්නයට අපි විසඳුමාක් කොයලා ඒ විසඳුම සාර්ථකව අපි පාවිච්චි කරන්න ඕනේ. එසේ නම් ඔබට සරල අදහසක් ගන්න පුළුවන් ගැටුමක් තියෙන අවස්ථාවකදී අපි එය නොසලකා හැරිය යුතු නැහැ. අනිවාර්යම මේ ගැටුම කොහොමද වනේ ගැටුමට විසඳම මොකක්ද කියනෙ එක අපි හොයන්නම ඕනේ. ඔබ සේවා සපයන්නෙකු ලෙස මංහලින් කිව්වා වගේ ඔබ සේවාව සපයනකොට විවිධ සරූපයේ ගැටුම් වලට ඔබ මහුණ දෙනවා සමහර ගැටුම් ඔබගේ අනිකුත් යහළු මිත්‍රයන් සමඟ එසත් නොමැති නම් සේවාස්ථානය සිටින ප්‍රධානීන් සමග ඇතිවෙන ගැටුම් වෙන්න පුළොන්. එසත් නොමතිනම් සමහර ගැටුම් ඔබ සේවාව සපයන සේවාලාිිය හෝ ඔහුගේ පවුල අයරය සමඟ වෙන්න පුළුවන් රල උදාහරණයක් ගනිමකෝ දිිමෙන්ශයාා රෝගයකු ගැෙන අපි සිතාපලමි දන්නවා නිිමිංශයා රෝගක් කියන්නේ අමතක වී මේ රෝගලක්ෂණ පෙන්වල පුද්ගලෙක් ඔවුන්ට මේ කියන දේ මේ මතකනෑ ඔවුන් කරන්න මොනාද කියල උන්ට මතකනහ. මෙවැනි රෝී රෝගෙක්ට ඔබට සේවාව සප්‍යයන්න වෙන අවස්ථාවක ඇතිවෙන්න පුළන් ප්‍රධානම ගැටුමක්තාමයි ඔබගේ රෝගයා එසත් නෙත්තන් සේවා ලාබිය කියන්න පුළුවන් ඔහුගේ පවුලේ අයට මේ සත්කාර සපයන්න මට වෙලාවට ආහාර දුන්නෙ නෑ මං ගැන සොයා බැලුවෙන මට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් ලබා දුන්නේ නෑ කියලා ඒකට එක හේතුවක් තමයි ඔවුන්ගේ මේ තියන අමතකවීමේ ස්වභාවේ සැබැවින් ඔබ ඔවුන් වෙනුවෙන් ආහාර ලබා දුන්න වෙන්න පුළුවන් බහෙත්තු ලබා දුන්න වෙන්න පුළුවන්. සේවාවන් සැපවවාවෙන්න පුළුවන් නමුත් ඔබ සේවාලා අභහා ප්‍රකාශ කරනවා ඔබ ඒ කිසිවත් කළේනෑ කියලා. මිය ඉතාමත්ම වැදගත් අවස්ථාව අපිට ගැටුමක් කියන්නේ මොනවගේ දෙයක්ද. විශේෂයම ඔබසාව් කිෂේෂත්‍රය තුළ ඉන්නකොට සේවා සපයන්න කොලෙස වැද කරනකොට මුහුණ දෙන්න පුළුවන් ගැටුම් හඳුනාගන්න. මෙවැනි ප්‍රශ්නයක් කොපට මුහුණදීමට සිද්ධ වුනෝත්. ප්‍රධානමතේ තමයි. කලබල නොවී ප්‍රශ්නය කුමන්ත කියල මනාදෙස හඳුනාගන්නික. මෙහිදී අප විසින් රෝගයාට දෝෂාරෝපනය හෝ සේවාලාභ්‍යට දෝෂා රෝපණය කල නොකළයුතේ. මොකද අපිදන්න අඩිමේශියාව කියන්නේ අමතක වීමෙන් ස්වරූපයක් සහිත රෝගියයක්. එසේනම් ඔබ සේවාව සැපයුවත් මේ පුද්ගලයා තමන්ගේ රෝගලක්ෂණයක් නිසාම තමයි මේ ප්‍රකාශය කරන්නේ. එවැනි අවස්ථාවක අපි බුද්ධමත් ලෙස තීරණගන්න නෝලි සියලු පාර්ශවයන් ගැනම සිතා බලා. එය අපිට හොඳ උදාහන්නයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ජයගතයුතු තත්ත්වය කියන එක පැහැදිලි කරගන්න මොකද ප්‍රශ්නය ඇවිල්ල රෝග්‍ය ප්‍රකාශ කරනවා ඔබ සේවාව සැපෙව නෑ කියලා ඔන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා එහිනම් අපි බලන්න නෝනේ මේ ප්‍රශ්නය ඕවකම් කරන්න ජයගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. දෙවනක තමයි ගැටලු ගත්තහම ඒවායේ ස්වභාවය අනුව මේ ගැටලු විධසරූපයේ ගැටලු ලෙස පිට අඳරනවා දෙන්න පුළුවන්. සම්හර ට සෞඛ්‍යමය කාරණ සහිත ගැටලුුවෙන්න්න පුළුව මං උදාාහරණයක් ලෙස කාලෙන් කිව දිමේශා ෝගය ගත්හමය සෞඛ්‍යමය ගැටලුවක් නිසා නිර්මාණය වනු ගැටලුවක්. ඒ වගේම තවක් ගැටලු තියෙන්න්න පුළුවන් අපි නිවැරදි ලෙස අනිත් පුද්ගලයා සංග සංවේධනය නොකිරීම නිසා ඇතිවෙන ගැටලු. මේ වගේ විවිධ ස්වරූපයේ ගැටලු තියෙනවා. මෙම ගැට්ටලු අවස්ථාව සහ ඔබ ඒවාට ප්‍රතික්‍රියා කරන ආකාරය එක්ක විවිධ ස්වරූපයේ වෙන ස්්‍රීම්වලට ලක්වෙනවා. ඔබ ඉතා නිවැරදි ලෙස මෙම ගැටලුවට මුහුණදීම කළ හෝත් ගැටලු විසඳදාගන්න පුළුවන්. හැබැයි. ඔබ මෙම ගැටලුවලට මුහුණ දෙන ආකාරය. ඒහෙමන්න්නඇතම් ගැටලුවලට ප්‍රවේශ වෙන ආකාරය. වැර දියුණත්මකද වෙන්නේ. ගැටලෝ මීට වඩා ඉතා විශාල ගැටලුවක් බවට පත්වෙනවා. තැන් අපි කතා කලානේ විධ වර්ගේ ගැටලු තියෙනවා මේ ගැටලු එකන එකට වෙනස් වෙනවා කියලා. ඒ වගේම තමයි මේ අපි මුහුණ දෙන විවිධ ගැටලූ. විසඳාගන්න ගිහාම අපිට එකම විදිහේ උපායමාර්ග භාවිතා කරන්න බෑ අපිට විධසවරූපය උපායමාර්ග භාවිතා කරන්න වෙනවා ගැටලු විසඳා ගන්න අපි කලින් කතා කරූ උදාහනයටම එමකෝ අපි කතා කලා ඩිමේශයා රෝගය කන්නවා කියලා නද එතකොට මේ ලිමේශයා රෝගයා අමතකවීමේ ප්‍රශ්නයක් තියෙන මේක නිසා විදසවරූපය ගැටලු නිර්මාණය වෙන කට බ මේ ගැටලුවූ විසඳන්න මැදිහත් වනාකාරය වෙනස්. නමුත් අපි හිතමෝ ගැටලුව ඇතිවන්නේ ඔබ සහත් තවත් සේවා සපයන්නකු සමග කියලා. එරනි අවස්ථාවකදී අපි ගැටලු විසඳීමට භාවිතා කරන උපාය ක්‍රමශිල්පය අපි කලින් රෝගයා ගැටුම් විසඳීමට භාවිත කරපු උපාය ක්‍රමශිල්පයම නෙවෙේ. අපිට අවස්ථාව ගැටලුවේ ස්වභාවය මද විවිධ විදිහේ ක්‍රමශිල්ප භාවිතා කරන්න සිද්ධ වෙනවා මේ ගැටලු විසදාගන්න. මොකද ගැටලුවක් තියන පරිසරයකදී අපිට ප්‍රතිඵලදායි සේවාවන් බලාපොරොත්තුවෙන්න බැරි නිසා. ඊළඟ කාරණාව තමයි පුද්ගලයන් ලෙස අපිට විවිධ විදිහේල් චින්තන රටාවන් තියෙනවා. අපි සිතන පතන විදිහ දේවල් බලාපොරොත්තු වෙන විදිහ ්‍රශ්නය දිහැ අපි දකින විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා එහනම් අපිට විවිධ චින්තන රටාවන් කියනවනන් අපි ගැටලුව දකින විදිහ වෙනස් නං අපි දකින විසිඳනුත් වෙනස් වෙනවා මේක අපි ඉතා නිවරදිව තේරුම් ගන්න ඕනේ මේක තේරුම්ගන්න අවශ්‍ය වෙන්නේ අපි ගැටලුවක් විසඳීමට යෑමේදී විවිධ පාර්ෂ්‍රවයන් තියෙනවා මේ ගැටලුව හා සම්බන්ධ වන එතකොට අපි මේ විවිධ පාර්ශවයන් ඒ ඒ පාර්ෂවය පැත්තේ සිට ප්‍රශ්නය දිහ බලන්න ඕනේ ගැටලුව කුමක්ද කියලා නිසි පරිදි හඳුනා ගන්න. එසේත් නොමැතිවුණහොත්මොකද වෙන්නේ. අපි පක්ෂග්‍රහහිී තීරණවලටේ ලඹෙන එතකොට එ පාර්ශවයකට අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුව. ගැටලු කියන්නේ අපේ ජීවිතේ තුළ දෛනිකව අපි මුුණපාන දේවල්. අපේ සේවා ස්ථානය වෙන්න පුළුවන් සේත් නැත්තාම් අපේ ඇදින්දා ජීවිතය වෙන්න පුළුවන් අපේ මේ ගැටලු නිවැරදිව හඳුනා ගැනීම තමා ප්‍රතාානම කාරණය ඔබ ගැටලෝ නිවැරදිව හඳුනාගන්නේ නැතිතා කල් ඔබට නිවැරද විසඳුමක් ඒ වෙනුවෙන් සොයාගන්නත් මැරවෙනවා. මම පෙර ප්‍රකාශ කළ විදිහටම අපේ පිවිිත විදි හේ ක්‍රමශිල්ප භාවිතා කරනවා ගැටලු විසඳන්න එතකොට අපි මේ භාවිතා කරන ක්‍රමශිල්පේ නිවැරදි නෝන හොල් කිව්වා වගේම අපේ ගැටලුවේ ස්වභාවේ එන්න එන්න වාර්ධනය වෙනවා. එතනදි වැදගත් දෙයක් තිෙනවා අපි අපේ මනසේ නිතරම තියාගන්න ඕනේ. ඒක තමයි විවිධ ක්‍රමශිල්ප තියෙනවා ගැටලු විසගන්න. හැබැයි සමහර ක්‍රමශිල්ප පළදායි වනාතර සහරක් දේවල් පළදායි ක්‍රමශිල්ප නොවෙන්න පුළුවවා. මං කලින් කිව්වා වගේ ගැටුමක් දිහැ ප්‍රශ්නයක් දිහ. අපි ඉතා නිමරදය බැලුවේ නැත්තන් එහෙම අපි තෝරාගන්න එහෙම නැත්තන් අපි යෝජනා කරන විශසඳුම ප්‍රතිඵලදායි විසඳුමක් නොවින්න පුළුවන්. ප්‍රතිඵලදායි විසඳුමක් නෝනහොත්. එය ඔබට මෙන්ම ඔඹගේ සේවාලා අභියාගේ සෞඛ්‍ය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් හරි අපි බලමුෝ මේ ගැටුම් පිළිබඳ තවදුරටත් කතා කල්ලා. ගැටමක් තියෙනවනං එතන අපිට ආතතියක් තියෙනවා විධ විදිහේ සංකුලතාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එස්නම් අඩු ආතතියකින් සහ වඩාහොඳ ප්‍රතිඵල සමඟ ඔබට ගැටලුවක් විසඳන්න ඕනෙනම් ඔබ ගොනවද කරන්න ඕනේ එක දෙයක් තමයි මංකාලින් කිව්වා වගේ ප්‍රශ්ණය සහ ප්‍රශ්නයේ ස්වබභාවය ඔබ ඉතා නිවැරදිව වටහාගන්න ඕනේ ඊරඟදේ තමයි මේ ගැටලුවහා සම්බන්ධ පාර්ෂවයන් කවුද කියල ඔබ නිවැරදිව හඳුනාගන්න ඕනේ. මේ අවස්ථා දෙකෙෙන් පස්සෙ තමයි අපිට යන්න පුළුවන් ගැටලුව කොහොමද අපි නිවැරදිව විසදාගන්නේ. මොන්න වගේ ක්‍රවශිල්පයක් ද අපි භාවිතා කරන්න ඕනෙ කියනදේ තීරණය කරන්න. ගැටලු විසඳීමේදී අපිට විවිධවිදිහේ පියවරවන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. කලින්ම මංකිව්වා වගේ අපේ පළවෙනි පියවල තමයි ප්‍රශ්නය කුමක්ද කියන එක නිවනතිව වටහාගන්න එක. දෙවනිති තමයි ප්‍රශ්නය හා සම්බන්ධ පාශවයන් කෞුද කියල අපි හඳුනාගන්න එක. ඉන් පසුව අපි යනව ගැටලුව විසඳන්න මේ ගැටලුව විසඳීමේදීත් අපිට එක පාර්ට යෝජනා කරන්න බෑ ආමේ ප්‍රශ්නයට මේක තමයි උත්තරය කියලා මොකද ප්‍රශ්නයම් ප්‍රශ්නට අපි හොයනු උත්තරය වෙනස් වෙනවා නිසා අපිට පියවරවන් කීපයක් කොස්සේගහින් තමයි මේ ගැටලුවට ගැලපෙන වඩාත් නිවැරදි උත්තරය එහෙමත් නැත්තා සලූෂන් එක මොකක්ද කියලා හොයාගන්න වෙන්නේ පෙර සඳහන් කර පලිදිම ගැටලුවා විසඳීනේ දී අපට පියවරවන් කීපයක් අනුගමනය කරන්න සිද්ධ වවා කෙනෙක්ට හිතෙන්න්න පුළුවන් පියවර ගොඩක් තියෙන නිසා මේක හරිම කර්ගරකාරී දෙයක් කියලා හැබැයි එසේ වෙන්නේ නෑ ඔබ පියවරවන් කීපයක් ඔස්සේ ගැටලුව විසඳීමට යාමේදී ඔබට ගැටලුව පිළිබඳ ඉතා නිවැරදි අවබෝධයක් ලපාගන්න පුළුවන් වෙනවා. මේ පියවල ඔස්සේ ගමන් කිරීම නිසාම අපිට ඉතා කාර්යක්ෂම ඒ වගේම ප්‍රතිඵලදාහිී ලෙස ගැටලූ විසිදාගන්න හැකියාව ලැබෙනවා එසේනම් අපි විමසා බලමෝ ගැටුම් විසඳීම සඳහා. අපිට වැදගත්වන මුරුදුකුසලතා මොනවද කියලා. මුරදුකුසලතා එසේත් නොමැතිනම් අපි හඳුන්නනා මේ සස් කල්ස් කියලා. පළවෙනි දේ තමයි බොහෝ ගැටලුව ඇතිවෙන්නේ මං පෙරකිව්වා වගේ ඔබබ සත්කාර සපයන්නේකු ලෙස. බොහෝ ගැටලුවල්ට මුහුණ දෙන්නේ සං්‍යවේදනය සිදුවන දෝෂ නිසා. එසේනම් එක කාරණාවක් තමයි අපි දියවලු කරගන්න ඕනේ අපේ සං්‍යවේදන කුසලතා. සන්නිවේදන කුසලතාගෙන කතා කරද්දි ඒ හා සම්බන්ධවම අපිට කතා කරන්න වෙන අනිකුත්දී තමයි මෙන්න මේ ඇහුම්කන්දීම කියන එක. මොකද සං්‍යවේදනයේදී එක් ප්‍රධානම දෙයක් තමයි ඇහුම්කන්දීම. ඔබ පුද්ගලෙක්ට ඇහුම්කන් නොදනතා කල් ඕවුම් කියන්නේ මොකද කියලා ඔබට වැටහෙන්නේනෑ. එසේනම් මෙහිදී ඇහුම්කන්දීමේ, විශේෂ අවස්ථාවක් තමයි අපි මේ කියන ඇක්ටව් ලිස්නේ ඒ කියන්න එෙමුකක්ද නිකං අහගෙන ඉන්නවා කියන එක නෙමේ. අපි අවධානය යොමු කරලා අහගෙන ඉන්නවා කියන එක. උකද අපේ අවධානය ලැපුුණොත් තමයි අපිට ඒ ප්‍රශ්නය ඇනලයිස් කල්ලා නේද අධ්‍යයනය කල්ලා ඊට අදාළ විසිඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. අපින ඉගෙනගත්තා? ලනි ඇක් ලිස්නි සහ කමියනිිකේෂන් ස්කිල්ස් කියන දෙක හරිම වැදගත්වෙනවා කියලා ගැටුම් විසඳීම සඳහා. ඊළඟට වැදගත්මදේ තමයි වෙන්නබි ක්‍රියේටිවිට නිර්මාණශීලීත්වය මං කලිනුත් කිවනේ ගැටලුවක් කියන්නේ අපි අලුත් විදිහකට දෙයක් හිතල බලලා කොහොමද විසඳගන්න ඕන කියලා සලකිය යුතු අවස්ථාවයි. අපිට නිර්මාණශීලී චින්තනයක් තියෙන්න්න ඕනේ ඒ වගේම වැතගද්දී තමයි ඇනලයිස්. අධ්‍යේනය කල්ලා පර්ේෂණය කල්ලා තොරතුරු එකතු කල්ලා විමසීමක් කරන්න අපිට බුද්ධියයක් තියෙන්න්න ඕනේ ගැටලුව ඇති වුණ ගමන් අපි කලබල වෙලා ඊට උත්තරයක් සොයනාට වඩක් ගැටලුව කුමක්ද ගැටලුවේ සම්පූර්ණ පැතිකඩවන්න අපි අධ්‍යේනය කල්ල ඊට විසඳු මක් සොයන්නේ අනවානම් අපට වඩා නිවරදි විසඳුමක් සයාගන්න පුළුවන් වෙනවා ඊළඟට වැදගත්මදේ තමයි සමහන ගැටලුව ඇතිව වුණහම්ම ඔපට තනියම මේ ගැටලු විසඳගන්න බැහැ එහෙනම් අපිට අවශ්‍ය වෙනවා ටීවර් එක පුද්ගලයෙන් කීප දෙනෙක් සමඟ වැඩකිරීමේ හැකියාවත් කුසලතාවයන් තියෙන්න්න ඕන අපිට ගැටලුවක් විසදාගන්න ගිහාම. අපි සරල අවස්ථාවක් හිතමුකො පෙර කතා කරමු උදාහරණෙම ගමුක අපි ිමේයා ෝ ම තියන රෝගක් ප්‍රධානම ලක්ෂණය තමයි ඔවුන්ට තියන අමතකවීමේ රෝගී ලක්ෂණය එතකොට මෙම රෝගිය ප්‍රකාශ කරන ඔබ විසින් උදැසන හාරය දුන්නේ නෑ කියලා ඔහුගේ පවුලේ පුද්ගලෙක්ට එතකුට පුද්ගලය විමසන්න පුළුවන් මගේ පියා මත් නතම් මගේ මව කිව්වා ඔබ උදසන හාරේ දු නැහ උුන් ැන සොයා බැලුවෙන් නැහැ කියලා ැමකද ඔන්න අපිට ගැටලුවක් නිර්මාණය වුණ. තැන් මේ අපි ටීම්වර්ක එක යුටිලයිස් කරන විදිහ බලමු. මෙතනද ඔබ විතරක් නෙමෙයි සේවා සපයන්නා විදිහට ඉන්නේ. ඔබත් එක්ක රෝගියයා ඉන්න හුගේ පවුලේ කත්තිය ඉන්නවා. තුම් පිරිසක් ඉන්නවා මේ තීවර්ක එකක් ඇතුළේ. එතකොට පළවෙනිද තමයි ඔබට තියෙන්න ඕනේ හැකියාවක් ඔබ මේ ක්‍රියාව ලියන හෙමත් නැත්තා ආහාර සැපෙව්වාද කියනදේ ඔප්පු කරන්න සාක්ෂි බට තියෙන් ඕනේ. එතැදි වැදගත්දේ තමයි අපි මේ කියන රෙකෝඩිං සිිස්ටම් එක. න තොරතුරු වාර්තා කිරීම. හෙමත් නත්ත ඔබ ඔහුට ආහාර ලබා දුන්නාන ඔබට තියෙන් ඕනෙ සටහන මේ දවස්සේ මේ වෙලාවත මේ කියන ආහාර මම රෝගයාට ලබා දුන්නා. සහ මොනාම් හෝ. ආහාර ගැනීමෙන් පසු මොනයම් හෝ අපහස්ථාවයක් තිබ්බන එයත් වාර්තා කළ තිබිය යුතු. තකට මෙවැනි වාර්තා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් පවුලේ පුද්ගලයන්ට එසෙත් නොමැතිනම් ඔබහා එක්ක කටයුතු කරපු අපි හිතමු තවත් සේවා සපයන්නක හිටිය කියලා. තවට ඒ සේවා සපයන්නටත් පුළුවන් කතා කරන්න පවුලේ අයට ඒවගේම ඔබට පුළුවන් පැහැදිලි කරලා දෙන්න පවුලේ අයට මේ පුද්ගලයාට තිේ අසහිපේ ස්භාවය මේකයි හැබැයි මේ කියන දේ කැන ආහාන ලබාදීම අපි විසින් නිවැරදිව කලා කියන එක. එතකොට ඔබ හැමවෙලාවෙම ඔබගේ සේවාලාභයාට සේවා සපයන්්‍ය තනියම නෙමේ ඔබත් එ තව පිරිසක් න්න වෛද්‍යවරුවන්න පුළොන් හෙදියන් වෙන්න පුළොන් කනිෂ්ට කාර් මණ්ඩලය වෙන්න පුළුවන් තොඩ මේ හැමෝම එකතු වෙලා සිද්ධ කරන පොදු අරමුණක් වෙනුවෙන් සිද්ධ කරන වැඩක් තමයි මෙතනද අපි තීම්වර් එකක් කියලා කියන්නේ. ප්‍රශ්නයක් ඇති වෙනකොට අනිවායම අපට ටීම්වර් එක අවශ්‍ය වෙනවා ඒ ප්‍රශ්නයන් ඕකම් කරන්න. ඊළඟ වැදගර්තයේ තමයි විසර්ච් කියන එක. ඒ කියන්නේ ප්‍රශ්නය හ සම්බන්ධ දේවල් තොරතුළු. නව දැනුම අපි එකතු කරගන්න ඕනේ. මොකද. ප්‍රශ්න කියන දේවල් කාලෙෙන් කාලිට අවස්ථාවමත වෙනස් වෙනවා. එතකොට අපි ප්‍රශ්න විසඳදා ගැනීමට යාමේදී අප නවතාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. අපි කලින් සඳහන් කරපු අවස්ථාම ගම්කු යන්කිසි වූ සේවා සැපෙන ස්ථානක ඉන්න ඩිමේශයා හෝ ඇල්සේමර්ස් තියන පුද්ගලය කන්නවා. ඔම මෙම අයතනේ වැඩ කරන සේවා සත්කාර සපපයන්නේ. අපි හිතමු මෙතන තියෙනවා කියලා කැමරා සිිස්ටම් එක TV සිිස්ටම් එක. ඔන්න ඒ අපිට විසර්ජ් කියෙන ගනයට ගන්න පුළුවන්. මොකද මේ රිසර්්ි එහෙමත් ඇතං නවදේවල් අපි ආයතනයට යුදවාගෙන තියෙන නිසා අපිට පුළුවන් වෙනවා ඒ සාක්ෂයක් ලෙස පාවිච්චි කරන්න අපගේ සේවා සපයන්නා විසයින් සේවාලාභියට නිවැරදි ලෙස. වුණාත්මක සේවාවක් සැපැව්වාද නැද්ද කියන එක තහුරු කරගැඳීම සඳහා ගැටලු නිවැරදිව විසඳ ගැනීම සඳහා අපි පාවිච්චි කරන එ ක්‍රමශිල්පයක් තමයි ගැටුම් විසඳීමේ ආකෘතීන් භාවිතා කිරීම මේ ගැටවු විසඳීමේ ආකෘතිීන් හරහා අපිට ප්‍රධාන වශයෙන්ම ගැටලුවේ ස්වභාවය මනා ලෙස තීරණය කරන්න පුළුවන් වගේම ගැටලුවට අපිට දෙන්න පුළුවන්ෂන් එහෙමනැත්තං අවස්ථාවන් හෙමත්නැත්තං අපට කියන්න පුළුවන් උත්තර විදියට ලබා දෙන්න පුළුවන් අවස්ථාවන් මොනුවද කියලා හඳුනාගෙනීමේ හැක අවක් තියෙන. මේ එක උත්තරයක්න මේ උත්තර කීපයක් වෙන්න පුළුවන්. අපිට උත්තර කීපයක් තියෙන තැනකින් අපිට පුළුවන්ග වඩා නිවැරදි විසඳුම කුමක්ද කියලා තීරණය කරන්න ගැටලුවකට. ඒ වකම, ගැටලු විසලීමේදී කාර්යක්ෂමතාවේ වැඩි කිරීමට කණ්ඩායම්. එසේ නොමැතින ක්‍රියාකාරී කණ්ඩායම්. මණ්ඩල මේමගේ දේවල් පත්කිරීම හරහාත් අපට ගැටලු බොහෝම පහසුවෙන් විසඳාගන්න පුළුවන් වෙනවා. එක් අවස්ථාවක් තමයි ගැටුම් විසලීමේදී. ගැටලුව හා සම්බන්ධ පාර්ශවයන් විසිම් ගැටුම, ඊට ඉහලින් සිටින අධිකාරීන් විත වාර්තා කිරීමෙන් අපිට හැකියාවක් තියෙනවා ගැටලුව ඉතා නිවැඩදි ලෙස විසදා ගැනීමට. අප විසින්ම ගැටලෝ විසඳීමට මැදිහත්වනවාට වඩා. බොහෝ අවස්ථාවලදී තුවන පාශවයක් මැදිහත්වීමෙන් ගැටලෝ විසඳීමට උත්සාහ කිරීම සාර්ථක වූ අවස්ථා එමට තියෙනවා. අපි එසේනම් බලමෝ මේ ගැටුම් විසඳීමට බොහෝ ලෙස පාවිච්චි කරන, වැදගත් වූ ආකෘතියක් ගැනම් මෙම ආකෘතිය පියවර හයකින් යුත් ගැටුම් විසඳීමේ ආකෘතිය පියවර හය මොනවද කියලා අපි බලමුක පළවෙනි අවස්ථාව තමයි ප්‍රශ්නය කුමක්ද කියලා නිර්වචනය කර ගැනීම අපි කියනවා ිෆන්ඩ පබ්ල දෙවැනි අවස්ථාව සමයි ප්‍රශ්නයට හේතු ව මුල් කාරණ මොනවද කියලා හඳුනා ගැනීම හමත්නැතා අපිට කියන්න පුළොන් රූට් කෝසක මොකක්ද කියලා දැනගන්න එක. තුන්වැනි අවස්ථාව තමයි විකාල්ප විසඳම් මේ ගැටලෝට අපිට දෙන්න පුළොන් විසඳම් මොනවද කියලා හිතල බලන එක සොයා බලන එක. හතරවැනි අවස්ථාව අපි යෝජනා කරන විසඳුම් වලින් වඩාත් නිවැරදි ගැලපෙන විසඳුම කුමක්ද කියලා ාගන්න එක මං කලිනුොත් කිව්වන සමහන ගැටලොවලට අපිට තියෙන්න පුළුවන් විසඳුම් කීපයක්. මේ විසිඳුම් කීපයනුත් අපි බලන්න ඕනේ වඩාත් ගැලපෙන විසඳුම කුමක් ද කියලා. පස්සනි අවස්ථාව තමයි අපි තෝරාගන්නා විසඳුම ක්‍රියාත්මක කිරීම. එහෙමත් නැත ඉම්පලිමෙන්ද සලූෂ. අවසාන අවස්ථාව තමයි ක්‍රියාත්මක කළ විසඳුම කොත්තරම් සාර්ථකද කියලා අපි සොයා බලන්න ඕනේ එහමනත්තා අප ඉවලුවට් කල්ල බලන්න නොනේ අප විසඳුම කොච්චරක් දුරට සාර්ථක විසඳුමක්ද කියලා. අපි පාඩම මුල්ල අවස්ථාවේ කතා කෙරපු උදාහරණය මෙම අවස්ථාවත එකතු කරගම. අපි කතා කලා ඩිමේශයා හෝ ඇල්සයිමස් රෝගී තත්ත්වයක් තියෙන ද්ගලය ගැන. එහෙනම් අපි බලමු ගැටලුව ඩිෆයින් කරගාන්නේ නිර්වාචනය කරගන්නේ කොහොමද කියලා. දැන් ඔබගේ රෝගියා කියනවා ඔහුට වෙලාවට අහාර ලැබුණේ නෑ කියලා එහනම් අපි ගැටලු නිර්වචනය කරගන්න ඕනේ රෝගයා ප්‍රකාශ කරන පරිදි ඔහුට අහාර ලැබිල නැ ඒ සමගම අපි නිර්වචනය කරගත යුතු අනි්‍යේ තම රෝගියයාගේ රෝගය ස්වභාවය දෙවනි අවස්ථාවේදී අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නයට මූලික වන කාරණාව කුමක්ද කියලා ේත්නැත්නම් රූට් කෝස් එක මොකද්ද කියලා. එහිදී අපිට හඳුනාගන්න පුළුවන් අවස්ථ දෙකක් තියෙන. එකක් තමා රෝගයාගේ රෝගියය සුපාවය නිසා මෙම ගැටුම ඇති වනා කියන එක. එසේ නොමැතිනම් ඔබ විසින් ඇත්තටම රෝග්‍යයාාට ආහාර ලබාදීලා නෑ. මේ අවස්ථා දෙක අපිට මෙම ප්‍රශ්නයට මූලික කාරණා ලෙස හඳුනාගන්න පුළුවන්. තුම්වැනි පියවරේදී අපි බලනවා, ප්‍රශ්යට විකල්පස් විසඳුමක් කොහොමදා අපි සංවර්ධනය කරගන්න කියලා. එහෙනම් මේ ප්‍රශ්න දෙකින් හේතුකාරණ දෙකින් අපි හරිට ම දැනගන්න ඕෝනේ සිද්දුනය මකක්ද කියන එක. ඔබ රෝගයාට ආහාර දුන්නද එසේත් නැත්තා දුන්නේ නැහැ සහරෝගයා කියන ප්‍රකාශයනීවැරදී. එසත් දුොමැතිනම් ඔබ රෝගියයාට හාර දුන්නා රෝගයාගේ රෝගය ස්වභාවය නිසා, මෙවැනි ප්‍රකාශයක් කරනවා කියලා අපිතම මේ ඇවිල්ල දෙවැනි අවස්ථාව ඒ කිය අනෙ රෝගියයාගේ රෝගී ස්ඔබභහාවේ නිසා සිද්ධ කරන ප්‍රකාශයක් කියලා එනම් අපි බලන්න ඕනේ ඊට දෙන්න පුළුවන් විසදුම් ොනමද කියලා. ඊට දෙන්න පුළුව විසඳුම් අපට කියන්න පුළුවන් සේවා සපයන්නෙකුල් ලෙස ඔබට පුළුවන් ඔබගේම කියලා රෝගයාට අදාළ සටහනක් තපාගන්නට එසේත් නොමැති නම් බංකාලින් කිවම වි්කල් පැත් අපට යන්න පුළුවන් TV කැමරා පද්ධතියක් අපට අවස්ථාපනය කරගන්න පුළන් එහෙමත් නොමැතිනම් අපිට හදාගන්න පුළුවන් හයිරාක එකක් ඔබ විසින් ප්‍රරෝගියයාට අවශ්‍යකන සේවාවන් සැපවිවාට පස්සේ එය සේවා සටහනා ලෙසතා බා එය ඔබගේ සේවා ප්‍රධානයා විසින් අනුමත කරගන්නවා කියන හයරාකියෙකට අපට යන්න පුළුවන් එතැදට න්න පුළුවන් අපිට විසිසඳුන් කීපයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ හතරවිනි අවස්ථාවේදී මේ යෝජනාවන විසඳුන් කීපේන් අපි ක්‍රියාත්මක කරන්නේ මොන විසඳුමද කියලා. ප්‍රධානම වශයෙන් අපි ක්‍රාත්මක කළයුතු වඩා වැදගත්ම විසඳුම තමයි නිසි පරිදි සටහන් තැබීම. සහ එම සතහන් ඔබගේ ප්‍රධානයා ලවා අනුමත කරවා ගැනීම. එහෙනම්, අපි දැන් තෝර ගත්තා වඩාත් ගැලපෙන විසඳුම කුමක්ද කියලා. සැන් අපි බලන් ඕනේ මේ විසඳම කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. අපිට මේ එකපාට ක්‍රියාත්මක කරන්න බෑ. පලවෙනි දෙය තමයි කාර්ය මණ්ඩලයට මේ විසඳුම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පෙරපුහුණුවක් දෙන්න ඕනේ. මේ සේවා සටහන් සබන ආකාරය පිළිබඳව ඕන් දැනුවත් කරන්න ඕනේ. සහ ඊට අදාළ නිවරදි ක්‍රමවේදයක් අපීසිම්. ස්ථාපනය කරන්න ඕේ අපිට මේ වෙන කනොත් එවැනි ක්‍රමවේදයක් නැතිනම් ඊට පස්සේ අපි විසින් ස්ථාපනය කරන ලද ක්‍රමවේද එහෙමන්නතා සේවා සටහන් තැපීම කොතරම්දුරට සාර්ථකද කියලා අපි නිරීක්‍ෂණය කරන්න ඕනේ පසු ඇගයීමට ලක් කරන්න ඕනේ එතකොට මෙම ආකෘතිය දිහ බැලූ හම අපිට පේනවා මේ අවස්ථා හය තුළ අපි ගමන් කරනකොට එක්කෙක් අවස්ථාවකදී අපි ප්‍රශ්නය හරියට හඳුනගන්නව ප්‍රශ්නයට හේතු කාරුණ හොඳනගන්නවා අපිට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද කියලා හඳුන ගන්නවා. හොඳම විසුම මොකක්ද කියලා බලනවා. විසඳුම ක්‍රියාත්මක කරනවා සහ. එහි ප්‍රතිඵලයකුමක් ද කියලා අපි පසු ඇගයීමකටත් ලක්කර පලනවා. මෙවැනි පියවරවන් අනුගමනය කිරීම නිසා අපිට වඩාත් ප්‍රතිඵලදායි. විසිදුමකටේ යන්න පුළුව සහන් නැවත නැවත එවැනි ප්‍රශ්න ඇතිවීම අපිට පලක්වා ගන්නත් පුළුවන් වෙනවා විසිඳුමක් තේරීමේදී අපිට මෙම පියෙවරවන් හරහා යෑමත් ඉතා වැදගත්. පළවෙනිදී තමයි විසඳුමක් තෝරණ කොට අපි සුදුසුමදේ තෝරන්න හැමවෙලා එම උත්සාහ කරන්න ඕනේ. ්‍රශ්නයකට අදාළ විසඳුන් අපිට කීපයක් තියෙන්න්න පුළුවන්. ඒ විසඳුම් කීපයක් තියෙන තැනකෙනුත් අපි දැනගන්න ඕන වඩාත්ම ගැලපෙන විසඳම හැමවෙලාම තෝරගන්න. ඊළඟකාරලාාව තමයි අපි තෝරාගත්ත විසඳුම කොත්තනම් දුරට සාර්ථක විසඳුමක්ද අපි තෝරගත්ත කියන එක විමසල බලන්න ඕනේ. තුමනිදේ තමයි අපි තෝරාගත්ත විසඳුමේ ශක්ක්‍යතාවේ අපි අ්‍යනය කරන්න ඕනේ. සමහන ප්‍රශ්නවලට අපි ගේන විසඳ මැවිල්ලා හරිම තියරිටිකල් නේද ඒහෙමත් නැත්තන් අපිට කියන්න පුළුවන් ඒව සැබෑජීවිතයේදී ක්‍රියාත්මක කරන්න හරිම අපහසේ ලොකු කාලයක් ගත වෙන ලොකු ශ්‍රමයක් ගත වෙනවා ඒවගේම ලොකු පිරිවැයකුත් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් ශක්්‍යතාවේ අඩුයි. අපි හැවෙලාම බලන්න ඕනේ සේවල් සපයන්නෙකු ලෙසර ප්‍රශ්නයක් ඇති උනහම කාර්යක්ෂම ලෙස. ශක්ක්‍යවත් ලෙස ඒ වගේම නිවැරදි විසඳුමක් කොහොමද අපගේ සේවා ලාබයාට ලබා දෙන්නේෙ කියන එක කලින් කතා කලා වගේම සේවා සපයන්නෙකු ලෙස. ඔබ බහුලවම මුහුණ දෙල සහ බහුලෝම ඔබට කටයුතු කරන්න සිද්ධ වෙන අවස්ථාවක් තමයි මේ ඇල්සයිමස් රෝගී තත්වය කියන එක මං කලින් කිව්වා වගේම ඉතා විශාල ගැටුම් ගණනාවක් ප්‍රශ්න ගණනාවකට ඔබට දෛනිකව මුහුණ දෙන්න වෙනවා මෙවැනි රෝගියෙක්ට ඔබ සත්කාර සපයන කොට. ඒ අවස්ථාවේදී රෝගියාව අපි හොඳින් බලාගන්නවා වගේම ඔවුන්ගේ මානසික පැවැත්ම ගැනත් අපි සිතා බලන්න ඕනේ ඒ වගේම ඔවුන්ගේ ආදරණීයන් ගැනත් අපි සිතා බලන්න ඕනේ. ගැටලු ඇතිවීම අපිට වලාක්වාගන්න හැකි සියලුම දේ අපි විසින් කරන්න ඕනේ. එක් වැදගත් දෙයක් තමයි හැමවෙලාවෙම අපි කරන සියලුම ගටයුතු ඔවුන් දැනුවත් කර සිද්ධ කිරීම. ඊළඟදේ තමයි සටහන් තැබීම. මොකද මේ සටහන් හරහා අපි ඒ නිසි සේවාව සැපැවර්ද නැද්ද කියන එක අපිට ඔප්පු කරන්න හැකියාව තියෙනවා. එසේනම් අදපාරමි අපි කතා කළේ ගැටුම් විසඳීම සම්බන්ධව. ඊළඟ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද තීම් workක් කියන එක හිමත් නැත්ත පුද්ගලෙන් කීප දෙන එකතු වෙලා කණ්ඩායමක් ලෙස වැඩ කරන්නේ කොහොමද කියලා කතාබා කරන්න. ඔබත් සත්කාර්ග සේවා සපයන්න්නෙුලෙස විදෙස්කතවෙන්ට බලාපුරත්තුුණළ කෙනෙක්ද එසේනම් ඔබ ඉග්‍රසි භාෂා දන් නොමේම දවු කරගන්න www.gpits.tK. DP एडकेशन आTS වෙබට වට න්න ඒමගේ ම ජපන් भाාෂාතෙන්න් මවැදියුණු කරගන්න Dी एडकेशन जන් භාෂාව YouTube නාලිකාරෙන් පුළුවන් මේ රතකත් පාඩම් බලන්න දැන්ම डDPी एडुकेशन skillsफ Lifeाइ YouTubeब නාිखाව सबස්क्राइब करරන්න अලතැන් වडියෝස් බලන්න මෙ පත්නක තියාගන්න ජවිත जाकाන්නDP एुकेशन Ski for Lifeाइ.